අපි අද ආවේ අපේ ගරු සංඝරත්නයේ සිරගත වෙලා සිටින අපේ ඥානසාර හාමුදුරුවන් හම්බ වෙන්න. ඔහු අපි බලාපොරොත්තු වුණා, අපි ඇවිල්ලා ඔහු හම්බ වෙන්න ඕනේ කියලා. ඉතින් අපි ඇවිල්ලා ඒ වහන්සේ හම්බ වෙලා කතා බහ කරා, සැප දුක් විමසලා යන්න ආවේ. ඇයිනම් මීට කලින් අපි 5-6 වතාවක් හම්බ වුණා. ඇයිනම් දන්න හැටියට, ඔයගොල්ලෝ දන්න හැටියට ඥානසාර හමුදුරුවන්ට හුඟක් ප්‍රශ්න තිබ්බා. ඉස්ලාම් ධර්මය ගැන හුඟක් දේවල් ඔහු කතා කළා. ඒකට හුඟක් අපි පිළිතුරු සපයලා ඥානසාර හමුදුරුවන් ඒව පිළිගත්තා. ඉතින් දැන් සිරගත වෙලා ඉන්නවා. ඒ වගේම සනීප නැහැ කියලා අපිට ආරංචි වුණා. ඉතින් අපි ආවා හම්බ වෙලා කතා බහ කරලා යන්න. මුස්ලිම් සමාජයක් ඇවිද සිවිල් සමාජය මුස්ලිම් සංවිධානය ඔක්කොම එක්කව වෙලා බුදු බල සේනාවත් එක්ක ගරු ජනාධිපති නීතිඥ ෆයිස් හොස්තවාගේ නායකත්වයෙන් අපි රැස්වීම් පාක් නැත්නම් 6ක් සංවිධානය කරලා අපි අනුන්‍යතාවය අදාගත්තා. ඒකෙන් අපිට ලොකු පලක් ඇති වුණා. විශේෂයෙන්ම ගින්තොට වෙච්ච සිද්ධියේදී ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ඔය ප්‍රශ්නේ අපිට විසඳලා දුන්නා. ඒ වගේම මියාමි වල ආපු රිෆ්යුජිස්ලා ආපු ප්‍රශ්නේදීත් ඔක ලොකු කාලකෝටියක් වෙලා ප්‍රශ්නයක් වෙනකොට අපි දිලන්තර කතා කරලා දිලන්ත ස්වාමීන් වහන්සේත් එක්ක ගිහිල්ලා ඔය ප්‍රශ්නේත් අපිට ඒ වෙලාවේ රිෆ්යුස් කරලා දුන්නා. ඒ වගේම තමයි අපි බැලුවේ මේ දිගණ ප්‍රශ්නේ තියෙන කොටත්. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ මලගෙදර ගිහිල්ලා ඒකේ කරන්න පුළුවන් උපරිමය කරලා දුන්නා. ඉතින් මේ වගේ අන්‍යෝන්‍යතාවයකට අපි ඇවිල්ලා සිංහල මුස්ලිම් ජනතාව ඇතුලේ කිසිම ගැටුමක් ප්‍රශ්නයක් ඉන්නේ නැති වෙන්න අපි වාතාවරණය හදාගෙන ඒ එන මොහොතේ තමයි මේ සිදුවීම වෙලා ස්වාමීන් වහන්සේ ඉරබාරර ගත්තේ. ගත්තට පස්සේ අපිට අපි දිලන්දලා අපි සාකච්ඡා කරගෙන යනකොට ගිය සුමානේ අපි හිතුවා ස්වාමීන් වහන්සේට සනීප නැහැ කියලා කිව්වා. ඉතින් කොට ගිහිල්ලා අපිත් එක්ක මෙහෙම ළඟින් වැඩ කරලා තියෙන නිසා හුඟක් ප්‍රශ්න වලට අපිට විසඳුම් හොයාගන්න පුළුවන් වුණා. එතුමාට හුඟක් දේවල් අවබෝධ වෙලා තිබුණේ නැහැ. ඒ අවබෝධ කරුවාට පස්සේ මින් පස්සේ මම මේක කරන්නේ නැහැ කියන තත්ත්වයට ආවා. ඒ තත්ත්වයට අපිට අපේ විශ්වාසය ඇති වුණා. ඊට පස්සේ අපි අදරත් දෙයනේ කියලා ප්‍රශ්නයක් ඇතුව ඉන්නවා නම් ඒක එදා කරපු ඒ වැඩ පිළිවෙල තමයි. ඊට පස්සේ දැන් අපි ආරංචි නාම කයිපයි කියලා අපි ඇවිල්ලා සැපදු විමසලා එතුමාට කතා කරලා අපි යනවා. අපි බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියටත් බුදුබල සේනාව ඉදිරියට අපිත් එක්ක සාකච්ඡා කරමින් මොනාරි ප්‍රශ්නයක් එනවා නම් කොයි හරි ප්‍රශ්නයක් තියෙනවා අපි දෙගොල්ලොට කතා කරලා ඒවා निराකරණය කරන්න පුළුවන් වාතාවරණයක් අපිට ඇති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සුතිවන්ත වෙන්න ඕනේ ජමේතෙල්ල උළුම සංවිධානයටත්, ඒ වගේම හිටපු නියෝජන කරාධිපති අපේ පාසල් මිත්‍රෙක් එක අවුරුදු ඉගෙන ගත්තේ අසස්සාලි මහත්මයාටත්, ඒ වගේම මුස්ලිම් කවුන්සිලේ ගිල්මි මහත්මයාටත් මේ ස්ථානයට ඇවිල්ලා විශේෂයෙන්ම ඥානසාර හාමුදුරුව අසනීප බව දැනගෙන ඇවිල්ලා සෝදුක් විමසනට කාලය ගෙවු කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ අපි ප්‍රසිද්ධිය කිව්වේ නැති වුණාට ඔහුගේ අවුරුද්දේ ඥානසාර හාමුදුරුව ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තෆා මහත්මයාගේ ප්‍රධානත්වයෙන් සියලු මුස්ලිම් සංවිධානත් එක්ක එකතු වෙලා සාකච්ඡා වට කීපයක් පැවැත්තුවා. ඒ සාකච්ඡා වටවලදී අපි උත්සාහ කරා අපේ අතර යම් කිසි අනවබෝධයක් තිබ්බනම් අපි කතා කරපු මාතෘකාව පිළිබඳ යම් ගැටුම් සහිතත්වයක් තිබ්බනම් ඒවා කොහොමද අපි නිරාකරණය කරන්නේ කියලා. අත වශයෙන්ම ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලකයෙක් මේකට ප්‍රතිවාද දුන්නා. අපි ඥානසාර හාමුදුරුව එළියට ආපුහම අපි විශ්වාස කරනවා ඉතාමත්ම කෙටි කාලයකදී උන්වහන්සේට නිදහස ලැබෙවි කියලා. උන්වහන්සේ නිදහස ලැබුණා, උන්වහන්සේ හෙළි කරයි කවුද සැබෑ ලෙස මේ සංවිධාන වෙනුවෙන් කැපුණේ කියන කාරණය. ඉතින් මෙතෙන්දී මේක අපි ආදර්ශයක් කරගන්න අවශ්‍යයි. මොකද අපි අතර විවිධ මත තියෙනවා, විවිධ අර්බුද තියෙනවා. නමුත් මේ සියල්ල ඥානසාර හාමුදුරුවෝ පහුගිය කාලය තුල දිගණ සිද්ධියෙත්, ඒ වගේම ගින්තොට සිද්ධිවලත්, ඒ වගේ ගම්පොල ඇති සිද්ධිවලත්, ඒ වගේම විවිධ අවස්ථාවලදී මම හිතන්නේ සාකච්ඡා කළා, බොහෝ ප්‍රශ්න විසඳන්න උත්සාහ කළා. ඉතින් මේ ආදර්ශය මම හිතන්නේ රට තුල ක්‍රියාත්මක කරන්න සුදුසු පරිසරයක් ගොඩනගාගෙන තියෙනවා. අපි ඔක්කොටම මම හිතන්නේ පොදු හතුරෝ ඉන්නවා. ඒ තමයි දුප්පත්කම, ඊළඟට දූෂණය, වංචාව සහ ප්‍රජාතන්ත්‍රවාදී නැතිකම. අන්න ඒවත් එක්ක ෆයිට් කරන්න මම හිතන්නේ ලොකු සන්ධානයක් හදන්න ඥානසාර හාමුදුරුවෝ බලාපොරොත්තු වෙනවා මුස්ලිම්, හින්දු, කතෝලික මේ සියලු ප්‍රජාවත් එක්ක.
ඒ සඳහා අවශ්‍ය පරිසර නිර්මාණය වෙලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පදනම දැමීම සම්බන්ධයෙන් අපි ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.